ආපු ගමන් ඔයාව බය කරනවා. බය කරනවනේ නේ ඇත්තටම. මේ කර්මාන්තය ඇතුලේ අපිට ප්‍රශ්න තියෙනවා. නෑ බය වෙන්න එපා. අපි සරෝජ හදනකොටත් අපෙන් පළවෙනියට හැමෝම හැවි පිසුද කියලා. සුනාමිය වලට මොකද වුනේ? ඇත්තටම සුනාමියක්ම වුණා. දැන් මේක අහන හැමෝම හිතයි මේ සිනමාවේ ඉන්න හැමෝම ලංකාවේ හැමදාම හෙඳිරිම තමයි ගාන්නේ. අඬාගත්තකම ඉන්නවා කියලා. හුඟාවක් බලාපොරොත්තු තියපු චිත්‍රපටයක් තමයි සුනාමි කියලා කියන්නේ. ලක්ෂ 1540ක් වියදම් කරලා කොහොමද මේ hina වෙලා ඉන්නේ? දැන් මේ අවුරුදු දෙක ඇතුළත හිතේත හිටියන මේ වෙලාවේ පිසකුටුවක වගේ තැනක තමයි ඉන්න ඕනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉඩකඩම් විකුණනවා ඇවිල්ලා අරගන්න. ඊට පස්සේ ණය බේරලා ආයෙ පටන් ගන්න ආයෙ චිත්‍රපටි හදනවා. බෙදා හැරීමේ සමාගමට එයාගේ කොටස ගිහිල්ලා තියෙනවා. චිත්‍රපටි සංස්ථාවට ඒගොල්ලන්ගේ කොටස ඇවිල්ලා තියෙනවා. විනෝද බද්ද ඒ ටිකට් එක එවලෙම ඔයා සල්ලි දෙනකොට මේකෙන් වෙන් වෙනවා ඒ ටික. ඒ ඔක්කොටම හම්බ වෙලා තියෙනවා නිෂ්පාදකට ඇරෙන්න. ඉතින් අන්තිමට සෝමේ තර්ජනය කරා. එහෙම තර්ජනය කරනවා. තර්ජනය කරනවා. සාමාන්‍යයෙන් තර්ජනය කරනවා. ජීවිත තර්ජන නෙමෙයි. ජීවිත තර්ජන නෙමෙයි. ඉතින් තර්ජන කරනවා. ඉතින් මට ඒ වෙලාවේ ඌමනාවුනේ මෙයා බේර ගැනීම විතරයි ඇත්තටම. සෝමේ මට හම්බුනේ මට වයස අවුරුදු 14 දී. මං චූටි ඉස්කෝලේ යන ගමන් සුදු ගවුමෙන්දගෙන තමයි යන්නේ. මට සෝමේ කවියක් ලියලා කොලයක් දුන්නා. දැන් මේ ඔයා මීට කලින් ෆිල්ම් කරලා තියෙනවද නැත්නම් ලියලා තියෙනවාගේ මොන හරි නිර්මාණ කරලා තියෙනවද? ඇත්තට මම මීට කලින් ෂෝට් ෆිල්ම් කීපයක් කරලා තියෙනවා. ඒවට ඒවොඩ් පවා හම්බෙලා තියෙනවා. එහෙනම් දෙක පාස් නේ. එක වෙලාවට ආවා. පොඩි පළපුරුද්දක් තියෙනවා නේද? ඉතින් මේ ඒ කියන්නේ ඔයාමද ඒවා ලිව්වේ? ඔව් මම ලිව්වේ. මම නිෂ්පාදනයේ සාධ්‍යක්ෂණය කරේත් මම. ඉතින් ඊට අමතරව සිනමාව ගැන පොඩ්ඩක් හදාරනවා. පොඩ්ඩක් يعني ටිකක් ලංකාවේ තියෙන පරිමාණයෙන් උපරිමයටම හදාරන්න උත්සාහ කරනවා. නෑ හොඳයි. ඔයාලා එහෙම කරලා ලෑස්ති වෙන එක හොඳයි. අපි මේ හදන්නේ ඔයාලා ඉගෙනගෙන එනකොට කර්මාන්තයක් තියෙන්න ඕනේනේ. ඔව්. ඉතුරු වෙලා තියෙන්න ඕනේනේ. ඉතින් ඒක කොහොමද රැකගන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඔව් ඒක තමයි. ඉතින් මං හිතන්නේ මේ ඔබතුමියගේ නම ඇවිල්ලා ශ්‍රී ලංකාවේ සිනමාවේ සෑහෙන්න අපි කිව්ව රන් අකුරින් ලිවිච්ච නම. ඒ කියන්නේ දැනට නිෂ්පාදනය කරලා තියෙන දැවැන්ත සිනමා නිර්මාණ ටිකත් එක්ක ලංකාවේ කර්මාන්තයක් කියන එක යන්තම් හරි ඉතුරු වෙන්නට ඔව් පුතා හැබැයි වැඩේ තියෙන්නේ මෙහෙමනේ දැන් ඒවා අපි අතීතයේ සහ වර්තමානයේ හිතන්නකෝ අපි අදත් ඉන්නවා කියලා හැබැයි දැන් අතීතයයි වර්තමානයේ තිබිලා වැඩක් නැහැ නේ අනාගතයක් ඉතුරු වෙන්න ඕනේනේ තේරෙනවද මම ඔයාලට කියන එක දැන් අපි ඇත්තටම මෙහෙමයි දැන් ආපු ගමන් ඔයාව බය කරනවා නේ නේ ඇත්තටම මම කියන්නේ මම චුට්ටක් කියන්නම් ගොඩක් අය දැන් මේ තියෙන කොරෝනා සිට්යුෂන් එකත් එක්ක මම ෆිල්ම් එකක් කරන්න හදනවා කියද්දි මගෙන් ඇහුවා පිස්සුද කියලා. නෑ බය වෙන්න එපා. අපි සරෝජ හදනකොටත් අපෙන් පළවෙනියට හැමෝම ඇහුවේ පිස්සුද කියලා. ඒ කියන්නේ ඒ කාලේ සිනමා හල් වලට කවුරුත් එන්නේ නැහැ. කිසිම කෙනෙක් එන්නේ නැහැ. මොකද අර එක එක ඔය වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි ඇවිල්ලා. එහෙම දිගට අවුරුදු ගානක් තිබිලා ප්‍රේක්ෂකයෝ සිනමා හල් වලින් අයින් වෙලා චිත්‍රපටි හදපු හොඳ අධ්‍යක්ෂකවරු අයින් වෙලා එහෙම නිකන් සාගතයක් තිබිච්ච කාලෙක තමයි අපි 1998 සරෝජ හදන්නේ. සරෝජ තිරගත කරේ 2000. එතකොට දැන් සෝමයේගේ පළවෙනි ෆිල්ම් එක මගේ අපේ පළවෙනි ෆිල්ම් එක හැමෝම ඇහුවේ ඔළුව හොඳ නැද්ද ඕගලන්ට නිකන් දිවිනහ ගන්න වගේ වැඩක් කරන්න හදන්නේ කියලා. හැබැයි එතනින් තමයි ආපෞසරක් අලුත් පිටුවක් පෙරළුනේ ලංකාවේ සිනමාවේ කර්මාන්තේ පවා. ඉතින් එතකොට ඒක නිසා ඉතින් ඔහොම දුර්භික්ෂ එනවා. ඒවා යනවා. ආයෙ කොහෙන් හරි පටන් ගන්නවා. ඉතින් අපි දැන් මම හොඳටම විශ්වාස කරනවා දැන් අපිට දැන් මේ ආපු ප්‍රශ්නේ මේක ඉතින් හැමදාම තියෙන ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේක මෙතනින් ඉවර වෙනවා. කොයි හරි අපි බිමටම හරි බිමනුත් පල්ලෙහාට වැටලා නම් එතනින් නැගිටලා අපි එන්න ඕනේ. ඉතින් ඒක එහෙම වෙනවා ඉතින්. ඉතින් ඒ විශ්වාසය තියාගෙන තමයි ඉන්නේ. බොහොම ස්තුතියි මේ බය නැති කරාම. ඇත්තටම මමත් කල්පනා කරා මම ලංකාවට වැරද්දක්ද මේ කරන්න හදන්නේ කියලා. නැත්නම් මෙහෙමයි ඉතින්. ඇත්තටම කින්නේ හුඟක් අය සිනමාව කිව්වහම පුතා ෆෙස්ටිවල් වලට යන ඒවා අපි ලස්සනට තරු ලස්සනට ඇඳගෙන යන ඒවා වාහනවල යන ඒවා ඕවා දැකලා තමයි සිනමාවට එන්න හිතන්නේ. එහෙම නෙමෙයි. දැන් ඔයා කිව්වා ඔයා මේක විෂයක් හැටියට හදාරලා මං කියන්නේ
එහෙම එන්න ඕනේ. අර අරක දැක්කම හුඟක් දෙනෙක්ගේ ඇස් නිලංකාර වෙලා වෙනම තැනකට යනවා. ඒතර වෙනම ආකල්පයක් හිතේ තියන් තමයි මෙතෙන්ට එන්න හදන්නේ. එහෙම නෑ, මේක අනිකුත් ව්‍යාපාර සහ අනිකුත් ක්ෂේත්‍ර වගේම බොහෝම මේ ලේමස් දහඩිය ඇතුළුව සියලු දේ කැප කරලා ගොඩ නැගෙන තැනක් මේකත්. අපි අනිත් අයව සතුට කරනවා. ඒ තිරෙන් පිටිපස්සේ තියෙන හුඟක් දුක්ඛිත කතා සාමාන්‍යය. හැබැයි අවසානයේට මං හිතන්නේ අනිත් හැම කෙනෙක්ටම වඩා අපිට ලොකු සතුටක් තියෙනවා. හේතුව මොකද? අපි මේ ලෝකෙට දෙන්නේ සතුටනේ. සතුට ඥානනය කිසියම් දෙයක් මනස සුවපත් කිරීමට තමයි අපි සිනමාව කියන එකේ හුඟක් වෙලාවට සංස්කෘතියක් හැදෙනවා. ඉතින් ලොකු ලොකු බොහෝ දේවල් වෙනවා සිනමාවේ. ඉතින් එතකොට අවසානයේ සතුටුදායක ප්‍රතිඵලයක් මං හිතන්නේ අනිත් අයට වඩා අපිට සතුටු වෙන්න පුළුවන් එකක් තියෙනවා. නමුත් මේ 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 කර්මාන්තය ඇතුලේ අපිට ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට දැන් ඔබතුමී සතුටින් ඉන්නේ දැන් ලංකාවේ සිනමාව ගැන හරි සිනමා කර්මාන්තය. මෙහෙමයි පුතා, ඇත්තටම දැන් සතුට දුක කියන එක සාපේක්ෂයිනේ. මේකේ සතුටු වෙන්න කාරණා ගොඩාක් තියෙනවා. නමුත් අපි කර්මාන්තයක් හැටියට හිතුවොත් සිනමාව ගැන මේ වෙලාවේ හරි කනගාටුදායක තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒක ඉතින් මේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක අහන හැමෝම හිතයි මේ සිනමාවේ ඉන්න හැමෝම ලංකාවේ හැමදාම කෙඳිරිම තමයි ගන්නෙ. අඩාගත්ත ගමන් ඉන්නවා කියලා. මේක එහෙම අඩාගත්ත ගමන් ඉන්න ඕන කර්මාන්තයක් නෙමෙයි. නමුත් අපිට මේ පරිපාලන කළමනාකරණ ප්‍රශ්න, ඒ කියන්නේ සිනමා කරුවන්ගේ ප්‍රශ්නයක්වත් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්නයක්වත් මෙතන නැහැ. මැද කළමනාකරණයේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් අන්න ඒ ප්‍රශ්න හින්දා අර දෙපැත්තම පීඩාවටපත් වෙනවා. ප්‍රේක්ෂකයත් පීඩාවටපත් වෙනවා, නිර්මාණකරුවනුත් පීඩාවටපත් වෙනවා. ඉතින් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. ඒ කියන්නේ මේ මේ කළමනාකරණ ප්‍රශ්නයක් හින්දා මේ සිනමාව එක තැනක හිර වෙලා. ඉතින් ඒක ඒකට තමයි මේ දවස්වල අපි මේ ඇත්තටම සංවාද විවාද අදහස් එහාට මෙහාට හොමාරු වෙනවා. මොකද දැන් සිනමාව නතර වෙලානේ. දැන් ඇත්තටම මේ සිනමාහල් වැහිලා දැන් අවුරුදු මාස 22කට වැඩි මං හිතන්නේනේ. ඉතින් මේ 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 කාලයෙම වෙනත් කර්මාන්ත ඇරුණා පවතුනා. නමුත් මේක බෑ. ඒ කියන්නේ මේක විනෝදාස්වාද කර්මාන්තය. කියන්නේ මිනිස්සෙක් සැහැල්ලුවෙන් ඉන්න ඕනේ, විනෝදේ හොයාගෙන යන්න. දැන් අපි මේ කාලේ හැම කෙනෙක්ම උත්සාහ කරේ ජීවිතේ බේරගන්නනේ. ඉතින් ඒක නිසා දැන් ඊළඟට ප්‍රේක්ෂකය සූදානම් වෙනකොට අපි සූදානමින් ඉන්න ඕනේ. ඒතර ඒ සූදානම තියෙනවද අපේ කර්මාන්තේ? අන්න ඒව ලොකු ප්‍රශ්න දැන් මේ වෙලාවේ. ඉතින් ඒව තමයි මේ වෙලාවේ කතා කරමින් ඉන්නේ. ඒ කියන්නේ දැන් මෑතක තිරගත වෙච්ච සුනාමි වලට මොකද උනේ? ඒක සුනාමියක්. ඇත්තටම සුනාමියක්ම වුණා. ඒ කියන්නේ සුනාමිය තිරගත කරලා දවස් ගානකින් මාසෙකුත් දවස් ගානකින් තමයි කොවිඩ් වලට සිනමාහල් වහන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ චිත්‍රපටයක් අඩුම මාස 3, අඩුම චිත්‍රපටයක් මාස 3ක් එක දිගට දුවනවා. සමහර චිත්‍රපටි මාස 5, 6 අවුරුද්ද දූප චිත්‍රපටිත් තියෙනවා. සරෝජ සූර්යාරණ වගේ ගත්තාම. ඉතින් එතකොට සුනාමිය කියන්නේ ලංකාවේ අපි මම හදපු ඒවයිනුත් මගේ චිත්‍රපටි වලිනුත් මම වැඩිම වියදමක් දරලා නිෂ්පාදනය කරපු හුඟාවක් බලාපොරොත්තු තියපු චිත්‍රපටියක් තමයි සුනාමි කියලා කියන්නේ. ඉතින් තාක්ෂණයෙන් ගොඩක් තාක්ෂණික, ඒ කියන්නේ මෙහෙමයි, තාක්ෂණයෙන් ගොඩක් කියන්නේ අපි සුනාමි කරන කාලේ යම් යම් තාක්ෂණික පහසුකම් ලංකාවේ තිබුණේ නැහැ. එතකොට අපිට ඒව හොයාගෙන ඇමරිකාව, ඉතාලිය වගේ රටවල් වලට යන්න සිද්ධ වුණා පසු නිෂ්පාදනවලදී. සහ අනිත් එක අපි සුනාමිය ප්‍රතිනිර්මාණය කරානේ. එතකොට ඒක මහ දැවැන්ත වැඩක්. ඒ පසුතලවලට ඒ කාලය, ඒ කියන්නේ කාලය කියන එක සල්ලිනේ ඇත්තටම. කාලය ජීවිතය වගේම සල්ලි අපි වැඩක් කරනකොට. ඉතින් ඒ ප්‍රශ්න හින්දා සහ අනික විශාල පිරිසක් මේකට සම්බන්ධ වුණා. විදේශික, දේශීය, ඉතින් ගොඩව දෙනෙක්. ඉතින් ඔන්න ඔය කාරණා හින්දා මේකේ නිෂ්පාදන පිරිවැය ගොඩක් වැඩි වුණා අනිත් සාමාන්‍ය චිත්‍රපටයකට වඩා. එතකොට හැබැයි මට විශ්වාසයක් තිබුණා. මොකද මේ චිත්‍රපටිය අපි එවකට ලංකාවේ ලෝකේ තියෙන ඉහළම තාක්ෂණයෙන් තමයි හැදුවේ. දැන් අපි ඇත්තටම ලංකාවේ ඩොල්බි ඇට්මොස් හඬපටයක් එක්කලා චිත්‍රපටයක් පෙන්වලා තිබුණේ නැහැ. නමුත් ඒකත් අපි කරා. හේතුව මොකද? අපිට ලොකු විශ්වාසයක් තිබුණා මේ චිත්‍රපටියත් එක්කලා මේ සීමාවල් අතික්‍රමණය කළා ලෝකෙට යන්න අපිට පුළුවන්කමක් තියෙනවා කියලා. නමුත් අවාසනාවකට මුළු ලෝකෙම වැහුණා. ඉතින් ඒකින්ද ලංකාවේ විතරක් නෙමෙයි සුනාමියට මුළු ලෝකෙම දොරවල් වැහුණා. නමුත් බලාපොරොත්තු අතහැරලා නැහැ තාම. ඉතින් එතන ලොකු පස්සට යාමක් මගේ පුද්ගලිකව මගේ ජීවිතේ තියෙනවා. හැබැයි මම හිතනවා ඒකෙන් ඉස්සරහට එන්න පුළුවන්කම තියෙයි කියලා. මොකද අපි සූදානමින් ඉන්නවා, පිටපත් තියෙනවා, ලැහැස්ති වෙච්ච අපේ ප්‍රොඩක්ෂන්ස් තියෙනවා, ලැහැස්ති වෙච්ච ඒවා. ඒක නිසා මේ දැන් මේ තියෙන්නේ මේ කර්මාන්තයේ තියෙන ප්‍රශ්න ටික විසඳුනොත් දැනට ඉන්න අපිට වගේම එන්නේ ඉන්න ඔයාලටත් මේක හොඳ තැනක් වෙනවා. අපි දැන් අපි කර්මාන්ත දැන් අපිට ඉස්සෙල්ලාම චිත්‍රපටි හදනකොට චිත්‍රපටි විතරයිනේ විනෝදාස්වාදය කියලා තිබුණේ. දැන් අපි හැමතිස්සෙම 70 දශකයේ ස්වර්ණමය යුගය කියනවා. හරිද? ඒක හරි. ඒ කියන්නේ ඇත්තටම සියලු කලාවන්ගේ, සාහිත්‍ය, අධ්‍යාපනයේ මිනිස්සුන්ගේ රසස්වාදී ලොකු ප්‍රබෝධයක් තිබුණා. හැබැයි
ගාමිණී ඒක ඉන්නේ. ඔව්. එතකොට ඇයි ඒකට හේතුව කියන එක අපි සමාජ වටපිටාව අපි විමසන්නේ නැහැ නේ. අපිට එදා තිබුණේ වැහිච්ච සමාජයක්. අපි ලෝකෙට විවෘත වෙලා හිටියේ නැහැ. අපේ මේ රට ඇතුලේ අපි හර පද්ධතිය කියලා කියන්නේ මොකද්ද? මේ දැන් අපි ඇත්තටම හිතනවානේ සංස්කෘතිය කියලා කියන්නේ මේ ඔසරියක් අඳින එක පොල් සම්බෝලයි බතු එක. එහෙම නෙමෙයි. අපිට ලොකුවට ලෝකෙට යන්න පුළුවන්කම තිබුණේ නැහැනේ හැම කෙනෙක්ටම. එතකොට අපිට මේ අත ළඟ තියෙන දේ තමයි අපි ලොකුවට දැක්කේ. හරිද? ඒතර හැබැයි නමුත් ඒ කාලේ ලොකු සාහිත්‍ය නවෝදයක් ප්‍රබෝධයක් එහෙම 60-70 දශකවල තිබුණා. ඒවටත් මේ සමාජ කටයුතු බලපෑවා. එතකොට එදා කරපු කාර්යභාරය නෙමෙයි අපි විවෘතාර්ථිකයට ලෝකෙ විවෘත වෙලා අපිට ලෝකෙ තියෙන හැම චිත්‍රපටෙම එන්න ගිහිල්ලා ඊට පස්සේ දැන් මේ තාක්ෂණීය දියුණු වෙලා අපේ අතට චිත්‍රපටි එන්න පටන් ගත්තාම ටෙලිෆෝන් එකෙන් චිත්‍රපටි බලන්න පටන් ගත්තාම මුළු ලෝකයක් විවෘත වෙලා තිනවා S2ක් ඉස්සරහ. ඔව්. ලක්ෂ 1540ක් වියදම් කරලා කොහොමද මේ hina වෙලා ඉන්නේ? ඒක මෙහෙමයි පුතා ඇත්තටම මං හිතන්නේ කුපියල කම්මනා නෑ තාම නෑ ඒ මෙහෙමයි ඇත්තටම ඒකට හේතුව නම් මං හිතන්නේ මුළු ජීවිතේම මම පුරුදු වෙලා තියෙන විදිහක් තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒක මට ඇත්තටම මම විශ්වාස කරනවා ඒක මට ලොකු ආශිර්වාදයක් සෝමේ මට හම්බුනේ මට වයස අවුරුදු 14 දී හුඟක් පුංචි කාලේදී මම එයාව දැනගත්තේ එයාගේ තිබිච්ච ගතිගුණ හුඟක් මගේ ජීවිතේ තියෙනවා ඒ කියන්නේ කිසියම් දෙයක් මොන හරි දෙයක් ඒක මෙතන තියලා ඉස්සරහට යන්න ඒ කියන්නේ දැන් ඒක මැත්තේ හැපි හැපි ඉඳලා වැඩක් නැහැ අපි ඊළඟ පියවරට යන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා ඒකයි අපේ මගේ තාත්තත් බොහෝ වෙලාවට අතහැරීම ප්‍රගුණ කරපු එක්කෙනෙක්. ඉතින් මං හිතනවා ඒ කියන්නේ මගේ ජානවලින් මට ඒක ලැබිලා තියෙනවා සහ මම ඒක පුරුදු පුහුණු කළා සෝමෙත් එක්කලා. ඒක නිසා දැන් මම හිතනවා ඒක දැන් ඇත්තටම ඒක හිතුවොත් දැන් මේ අවුරුදු දෙක ඇතුළත හිතේ තියෙන මේ වෙලාවේ පිසකුටුවක වගේ තැනක තමයි ඉන්න ඕනේ. හැබැයි මම හිතනවා ලොකුම දේ අපි ජීවත් වෙන එක. අපි ජීවත් වුණොතින් අපිට පුළුවන් නැවත ගොඩ නැගෙන්න. එතකොට දැන් සංස්ථාවක් විදියට මේ මුදල් සම්බන්ධ නෑ. එයාලට මෙහෙමයිනේ. එක්තරම මම කියන්නේ දැන් මොකද උනේ කියලා හරි ඇහුවා නේද මොකද? සුනාමි ටික දවසක් දිව්වානේ. එතකොට බෙදා හැරීමේ සමාගමට එයාගේ කොටස ගිහිල්ලා තියෙනවා. චිත්‍රපටි සංස්ථාවට ඒගොල්ලන්ගේ කොටස ඇවිල්ලා තියෙනවා. එතකොට මේ විනෝද බද්ද ඒ ටිකට් එක එවලෙම ඔයා සල්ලි දෙනකොටම ඒකෙන් වෙන් වෙනවා ඒ ටික. ඒ ඔක්කොටම හම්බ වෙලා තියෙනවා නිෂ්පාදකට ඇරෙන්න. හරිද? චිත්‍රපට නිෂ්පාදනය කරමු නිෂ්පාදක සභාව. දැන් පාඩුව එතන සිද්ධ වෙලා තියෙන ඒක තමයි පුතා මේ කර්මාන්තයේ ප්‍රශ්නය. ඔබතුමී ඉඳ තමයි දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් අපිට බිහි වෙලා තියෙන්නේ. හේතුව තමයි මේ මම අකුරක්වත් ලියන්නේ නැහැ කිව්වට පස්සේ ඒ තිබ්බ ශක්තිය නිසා නිෂ්පාදකල කළා හොයලා 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 බැරිම තැන ක්‍රෙඩිට් කාඩ් එකෙන් පටන් ගත්ත ගමනක් තමයි මේ ආවේ. ඒතර දැන් මම චිත්‍රපටියක් කරන්න ගියත් මට සිද්ධ වෙන්නේ එක්ක ණය වෙන්න නැත්තම් ඉඩමක් විකුණන්න ඔබතුමියලා පටන් ගත්තා වගේ. ඒතකොට දැන් මං හිතන්නේ අවුරුදු ගාණක් ඇවිල්ලා. ඒතකොට තාමත් මේ ප්‍රශ්නේ එහෙමමයි. මේ ප්‍රශ්නේ එහෙමම තියෙන්නේ ඇයි අපි හදපු චිත්‍රපටි දැන් මේ අපි හදපු හැම චිත්‍රපටියක්ම අන්තර්ජාතික සම්භාවනාවට පාත්‍ර වෙනවා. දැන් මේ වෙනකොට මම සම්බන්ධ වෙච්ච චිත්‍රපටි 60 ගානකට මම අන්තර්ජාතික සම්මාන ගෙනත් තියෙනවා. ඒ කියන්නේ ඉතාමත් නිහතමානීව සතුටු වෙනවා ලංකාවේ වැඩිම අන්තර්ජාතික සම්මාන ගෙනපු නිෂ්පාදකවරයා හැටියට මේ රටේ ලියවෙන්න ලැබුණා මට. එතකොට සෝමේ හදපු සෝමේ අධ්‍යක්ෂණය කරපු හැම චිත්‍රපටියකටම ඔහුට සම්මාන හම්බුණා. එයා මේ ලංකාවේ දැනට වැඩිම අන්තර්ජාතික සම්මාන ලැබපු අධ්‍යක්ෂකවරයා හැටියට ඉතිහාසගත වෙලා ඉන්නවා. එතකොට වැඩිම ආදායම් ලැබපු චිත්‍රපටිය හැදුවේ අපි දෙන්න. සිරිපැරකුම්. වැඩිම ප්‍රේක්ෂකයෝ බලපු චිත්‍රපටිය හැදුවේ අපි දෙන්න සූර්යාරණ. හැබැයි ඇයි කර්මාන්තයක් හැටියට අපිත් ගොඩ නැගිලා නැත්තේ? කවියකට ආදරය කරලා ක්‍රෙඩිට් කාඩ් එකකින් සිනමාවක් පටන් අරගෙන ඉඩකඩම් විකුණලා තමන්ගේ ආදරය වෙනුවෙන් එහෙම නැත්තම් පරිත්‍යාගයක් කරා කියන එක සුදුසුයි දෙයක්. මෙහෙමයි මල්ලි. දැන් මේ අද මම ඔයා කිව්වනේ මම කොහොමද hina වෙලා ඉන්නේ සතුටින් ඉන්නේ කියලා. මම සතුටින් ඉන්නේ. එතකොට ඒ සතුටේ පරිත්‍යාගය ඔක්කොම එකතු වෙනවා ජීවිතේ. ඒ ක්‍රෙඩිට් කාඩ් ගඳිනු ගැන පොඩ්ඩක් මෙහෙමයි. දැන් ඇත්තටම සෝමේ ඔය සරෝජ පිටපත ලියාගෙන අවුරුදු ගණනාවක් ඉස්සර එයා දැන් සෝමේ ඕස්ට්‍රේලියාවේ හිටියේ දවස්වල වැඩ කරේ. ඉතින් එයා හැමතිස්සෙම අපි ලංකාවේදී චිත්‍රපටි බලනකොට කියනවා අනේ මට සිනමා චිත්‍රපටියක් හදන්න තියෙනවා නම් මට තියෙනවා නම් කිකේ කියනවා. ඉතින් එයා ඊට පස්සේ ඔය සරෝජ පිටපත ලියාගෙන මටත් ඒක එවලා මට කිව්වා මේකට එතකොට අපි ඉටි පහන් දක්වා මේ ටෙලිනාට්‍ය හතරක් පහක් හදලා තිබුණා. හැබැයි එතකොට මටත් ලොකු අවබෝධයක් තිබුණේ නෑ ටෙලිනාට්‍යකයි ඒ කියන්නේ ටෙලිනාට්‍ය නිෂ්පාදනයේයි චිත්‍රපටි නිෂ්පාදනයේ අතර. දැන් මම හිතන් හිටියේ ඒක මහා විශාල දෙයක් අපිට ලං වෙන්න බැරි දෙයක් ඒක නොදන්නාකම හින්දා තමයි මම එහෙම හිතුවේ.
ඒක මට අපිට කරන්න බැරි දෙයක් කියන එක. ඉතින් එයා මට පිටපතේ වෙලා කිව්වා මේකට නිෂ්පාදකයෙක් හොයන්න කියලා. ඉතින් මම ඒ දවස්වල දැන් ඔය මම මේ කතා කරන්නේ 87 88 කාලේ. නෑ 87 නෙමෙයි 90 සරෝජ හැදී 98 90 ගණන් වල. ඔව් 97 96 ඒ වගේ කාලවල අගභාගේ තමයි සෝමියෝක ලියන්නේ. එතකොට දැන් ඒ කාලේ සාමය වෙනුවෙන් එතකොට ඔය රාජ්‍ය නෝන සංවිධාන ඕන තරම් තිබුණා. රාජ්‍ය සංවිධාන තිබුණා සාමය ගැන කතා කරන. ඒතර දැන් මේ සරෝජ කියන්නේ සාමයට හොඳ පාලමක්. හරි. ඉතින් මම ඉතින් ඔය ලොකු බලාපොරොත්තු ඇතු ඔය පිටපතක් තරම් හැමතැනම ගියා. නමුත් මට ඒකට නිෂ්පාදකෙක් හොයාගන්න බැරි වුණා. ඉතින් අන්තිමට සෝමේ තර්ජනය කරා මම අකුරක්වත් ලියන්නේ මේ මේ මේක මට නිෂ්පාදනිකන් බැරුව මෙතනින් මං මගේ සාහිත්‍ය කලාව නතර කරනවා. ඒ කියන්නේ එහෙම තර්ජනය කරනවා. තර්ජනය කරනවා. සාමාන්‍යයෙන් තර්ජනය කරනවා. ජීවිත තර්ජන නෙමෙයි. ජීවිත තර්ජන නෙමෙයි. ඉතින් තර්ජන කරනවා ඉතින්. නිර්මාණශීලී. නිර්මාණශීලී දේවල් දි තර්ජන කරනවා. ඔයා මේක කරේ නැත්තම් මම මේව කරන්නේ නැහැ. මෙහෙම කරා. ඉතින් මං එතකොට යදන්නවා ඉතින්. දැන් අතර මම සෝමිට කලින් අඳුනගත්තේ සෝමිගේ තියෙන කවියනේ. එයා මට කවි ලියලා එහෙමනේ අපේ කතන්දරේ යන්නේ. ඉතින් ඒක නිසා මම ඇත්තටම දැන් අදටත් සෝමි ලියනවා. එයාගේ කාලේ වැඩිපුර කැප වෙන්නේ ගොවිතැන් කරන්නයි ලියන්නයි. ඒ දෙකට තමයි මේ දවස්වල. ඉතින් මම හිතුවා නෑ කමක් නෑ අපි ණය වෙලා හරි මේක කරමු. හරි. ඒ කියන්නේ කිසිම දෙයක් හිතන්න නැතුව ඒක කිව්වේ මට ඒ වෙලාවේ උවමනා වුණේ මෙයා බේර ගැනීම විතරයි ඇත්තටම. ඊට පස්සේ ඉතින් එයා ලංකාවට ආවා. ක්‍රෙඩිට් කාඩ් එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් ඉඩකඩම් විකුණුවා. ඊට පස්සේ මහජන බැංකුව එක මගේ නෑකම ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ මට සරෝජ චිත්‍රපටියේ උදාහරණයකට උන් උදව් කරා. ඉතින් මම ඒ එදා ඉඳලා අද වෙනකන් මහජන බැංකුවයි මගේ නිර්මාණයි මේ ගෙදරයි තුනම එකට බද්ධ වෙලා තින්නේ. මොකද ලංකාවේ කලාකරුවන්ට සිනමාකරුවන්ට චිත්‍රපටි හදන්න කියලා ණය දෙන්නේ නැහැනේ. අපි ගන්නෙ පුද්ගලික ණයගේ ඉඩකඩම් අපේට තියලා ගන්න ණය තමයි තියෙන්නේ. කර්මාන්තයට එන්නේ ඉඩකඩම් විකුණලා ඔගස් තියලා දැන් මේ පවතින වකවානුවෙත් දැන් හොයනවා ඉඩකඩම් විකුණන්න හේතුව මොකද? දැන් අපි සුනාමි චිත්‍රපටිය කොවිඩ් එකට අහු වෙලා දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන කාලයක් ආවා. ඒ චිත්‍රපටියට ලොකු ආයෝජනයක් කරා. එතකොට ඒ ආයෝජනේ පියවන්න මට විදිහක් නෑ. දැන් මේ චිත්‍රපටිය ඇත්තටම පෙන්නුවා නම් මාස 3ක් යනකොට මම මගේ සියලු ඒ හොයාගත්ත ණය පහසුකම් මම හැමදාම එහෙම කරලා තියෙනවා. මොකද මම ගනුදෙනු කරන ආයතන ඒක දන්නවා. නමුත් මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්කලා මම එතන හිර වුණා. දැන් ඇත්තටම ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉඩකඩම් විකුණනවා ඇවිල්ලා අරගන්න. ඒත් පස්සේ ණය බේරලා ආයෙ පටන් ගන්න ආයෙ චිත්‍රපටි හදනවා. මට ඇත්තටම මේ එක කියදී හරි සංවේදී විදියට දැනුණා. හේතුව තමයි මං එද්දි දැක්කා මේ තියෙන පරිසරය, ඉස්සරහා තියෙන කුඹුර වැව, අයියා කුඹුරේ වැඩ කරලා ගෙදර එනවා. යමාරුවෙන් හදාගත්ත දහඩිය මාංශයෙන් හදාගත්ත ආදරෙන් හදාගත්තු ගේ තමන්ගේ දරුවෙක් නිසා කියන්නේ සිනමාව කියලා කියන්නේ සිනමා නිර්මාණයක් කියන්නේ අපේ දරුවෙක්නේ. ඒ කියන්නේ වේදනාවක් නැද්ද? මෙහෙමයි පුතා. මම හිතන්නේ දැන් අපි සිනමා ඒ කියන්නේ ඇත්තටම මේ ජීවිතේ විඳින සතුට හැමදේම මේ ඒ ඒ කර්මාන්ත කලාවත් එක්කලා අපිට ලැබිච්ච දේවල්නේ. අනිත් එක තමයි දැන් මේ පහුගිය කාලේ අපිට මේ කිසි දෙයක් වැදගත් නැහැ කියන එක මං හිතන්නේ ඕනම කෙනෙක්ට ඔයාලා වගේ චූටි දරුවන්ට පවා තේරුණානේ. ජීවිතේ තමයි වැදගත්. අපි හොඳට ජීවත් වෙන එක අපි ජීවත් වෙලා හිටියොත් ඉන්න වහලක් නිදා ගන්න තැනක් මං කියන්නේ ඒවා එක එක්කෙනාගේ ශක්ති ප්‍රමාණයෙන් සපයා ගන්න පුළුවන් දේවල්. හරිද? අතහැරලා යන්න බෑ අපිට කිසි දෙයක් අතහරින්න බෑ කියලා හිටියොත් ඒකේ දුක විතරයි ඉතුරු වෙන්නේ. දැන් මේ දැක්කනේ අපි දැක්කනේ මේ දැන් අපි තාම අත්විඳිනවනේ ඒක. ඉතින් මං හිතන්නේ මම නම් හැමදාමත් හිතුවා මොකද මං අපි මගේ දරුවෝ ලොකුයි මම දැන් අත්තම්ම කෙනෙක්. දැන් මේ ගඩොල් ඉඩකඩම් ඒ වගේ දේවල් වලට වටින දේවල් දරුවන්ට දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔවුන්ගෙත් එහෙම මේ අපි දුකටපත් වෙලා මේවා ඒක එහෙම එකක් නැහැ. අපි සතුටින් ඉන්න එක තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. ඉතින් දැන් ඒ කියන්නේ දැන් මම කැමැත්තෙන්නේ චිත්‍රපටියක් හැදුවේ කාටත් ඕන හිඳ නෙමෙයිනේ මට ඕන හිඳ තමයි ඉච්චර ගොඩක් වියදම් කරේ. එතකොට මගේනේ ප්‍රශ්නේ දැන් ඇත්තටම දැන් අපිට හරියමං කර්මාන්තයක් හරි අපිට ඒ පසුබිමන් තිබුණා නම් පුතා ඒක මගේ ප්‍රශ්නයක් විතරක් වෙන්නේ නැහැ. මොකද මේකෙන් ප්‍රතිලාභ ලබන පාර්ශවකරුව 5 දෙනෙක් විතර ඉන්නවා නම් මේ වගේ ව්‍යසනයකදී සිනමාකරුවෙක් නිෂ්පාදකයෙක් විතර තනි වෙන්න බෑනේ. හරිද? නමුත් එහෙම වෙනවනේ ලංකාවේ. ඇත්තටම අන්තිම විසඳුම ඒකද? අන්තිම කියන්නේ දැන් මෙහෙමයි සම්පතක් කියලා තියෙන ඒවනේ. ඉතින් එතකොට ඒකෙන් මේක නිදහස් වෙලා ඉතින් ආයෙ නැගිටින්න ඕනේ. දැන් මේ ප්‍රශ්න තියාගෙන දැන් අපේ ණය කපා හරින්නෝ පොලි දැන් මේ ගෙවෙන හැම දවසකම පොලි එකතු වෙනවනේ බැංකුවලට.
නයිවල්ට මට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නෙට මූණ දීපු තව නිෂ්පාදකවරු ඇති මේ රටේ. මේ වෙනකන් කවුරුත් ඒක ගැන කතා කරේ නැද්ද? නෑ තමන් පුද්ගලිකව කතා කරනවා. දැන් මම ගිහිල්ලා මගේ නායකත්ව ආයතනත් එක්කලා මම කතා කරනවා. මගේ අර කියන සංස්ථාවෙන් කතා කරන්නේ නෑ. නෑ මෙහෙමයි වැඩේ. දැන් මම ගිහිල්ලා කතා කරොත් මම ගත්ත නායකත්ව ආයතනෙට ඒගොල්ලන්ට මට පුද්ගලිකව දෙන්න පුළුවන් සහන ඒගොල්ලෝ උදව් දෙනවා. එහෙම ඒවා නෙමෙයි මම මේ කියන්නේ. මේ වෙලාවේ මේ වැටිච්ච වෙලාවේ කර්මාන්තයක් හැටියට මේක ගැන පැවතුනා නම් මේක ගැන හිතලා සමස්තයක් හැටියට කර්මාන්තයටම පහසුකම් තියෙන්න ඕනේ. එහෙම ඒවා වචන වලින් තියෙනවා ප්‍රැක්ටිස් එකේ නෑ. මමත් මේ ගෑල් ළමයි කීප දෙනෙක්ට කවි ලියන්න උත්සාහ කරා. හරිය නේද? හැබැයි මේ ඔය තරම් ආදරෙන් ලියවුණු කවියක් හින්දා කියන්නේ ඒ තරම් කැපකිරීමක් කරන්න තාම කෙනෙක් හම්බුන්නේ නැහැ. ඔයත් තාම කල් තියෙන බය වෙන්න බෑ. මතකද පළවෙනි කවිය? මට මතකයි. ඒ කියන්නේ මම ඉස්සර ලයනල් රෙන් රංග ශිල්ප ශාලිකාවේ නැටුම් පුරුදු වෙනකොට කොන්තරෝන කියලා තිලංගුණ වදන මහත්මයාගේ වේදිකා නාට්‍යයක් තිබුණා. මම ඒක තමයි පළවෙනියටම රඟපාපු වේදිකා නාට්‍ය 1974. මම චූටි ඉස්කෝලේ යන ගමන් සුදු ගව මැදගෙන තමයි යන්නේ. මට සෝමේ කවියක් ලියලා කොලයක් දුන්නා. ඒකේ තිබුණා අත්තනමල් සාය ඇඳලා හවඩි කූරු මාල බැඳලා ඔබ සැරසෙන්නේ කුමටද? පුජ්ජි කුමාරි නෙළුම් මල් විලක් මැද ලහිරු හිනෙනු උදේ මිගුන් නොදුටුව මලක් වැනි සිව්මැලිලාදේ තනන් දෙන තාලයට වැයන විට බෙරපදේ රැඟුම් දෙන ඔබ සොයා මගේ නුවන් යුගෑදේ කියලා. ඒ කවිය මංගව තාම තියෙනවා එළියපු කොළ කැල්ලත්. ඒක තමයි පළවෙනි කවිය. ඒක තියෙන කවි පන්තියක්. ඒකේ ගොඩාක් දේවල් තිබුණා. ඊට පස්සේ ඉඳන් ඉතින් පුළුවන් හැම වෙලාවෙම මට කවි හම්බුණා. ඒවා එකතු කරා. ඒක තමයි ඒ කියන්නේ ඒක ප්‍රේම සම්බන්ධයක් නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධයක් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ කවියනේ කවි මට ලියනකොට මම ඒ කවි මට එහෙම ඒව තෝර බේර ගන්න පුළුවන් වයසක නෙමෙයිනේ පොඩි ළමෙක්නේ ඇත්තටම. හරිද? එතකොට මට අවුරුදු 14ක් විතර වයස පොඩි ළමෙක්. ඉතින් මම ඒ කවි එකතු කරා. හැබැයි ඒ හරහා තමයි මම ඔයා කිට කිව්වේ මගේ ජීවිතේට සම්පත් ගොඩක් සාහිත්‍යයට හොඳ රස වින්දනයට මගේ චූටි කාලේ ඉඳන් මට පුරුදුව ලැබුණේ ඒව හරහා හොඳ දේවල් කියවන්න හොඳ අයගේ ඇසුර. ඒ කියන්නේ අපි මේ රටේ විද්වතුන් කියලා අපි ගරු කරන හැම කෙනෙක්ගේම ඇසුරක් ලබන තරම් වාසනාවක් ලැබුණා. හරි. ඉතින් ඒව තමයි අද දවසේ මේ මම කියන එක්කෙනා මේ මම නෙමෙයි මට මේ මම අද මෙහෙම ඉන්නේ සියලු දෙනාගෙන්ම ලැබිච්ච දේවල් එක්ක තමයි මේ ජීවිතේ ගොඩ නැගිලා තියෙන්නේ. මට නිකන් මෙහෙම හිතෙනවා. ප්‍රේම කීර්ති දල්විස් මහත්තයද ඒ වැඩසටහන. ඔව්. දැන් මහජන සම්පත පළවෙනි වැඩසටහන පටන් ගත්තේ ප්‍රේම කීර්තිද මැතුමයි මමයි. ප්‍රේම කීර්ති දල්විස් මැතුමයි මමයි. හැබැයි මේ ප්‍රේක්ෂකයෝ දවසල කැමති ওই වැඩසටහනේ බලන්න මේ ඇත්තටම මම හිතනවා දැන් මම අද දවස වෙනකම්ම රේණුකා බාලසූරිය කියලා මාධ්‍ය ඇතුලේ නමක් තියාගෙන ඉන්නවා නම් ඒ මගේ තක්ෂිලාව. එතුමා තමයි ඇත්තටම එතුමත් එක්ක ඒ වැඩේ පටන් ගන්න කියලා කිව්වට මම බය වුණා. මොකද මම ප්‍රේම කීර්ති දාලිස් කියන නම අහලා තිබුණාට මම එතුමාව දැකලා හිටියේ නෑ. ඔහුගේ හඬ අහලා තිබුණා. ඔහුගේ ගීත රස විඳලා තිබුණා. ලොකු දැවැන්තෙක් මගේ ලෝකේ. එතකොට මට යත් එක්කලා වැඩ කරන්න කියලා කිව්වම මට ඇඬුණා ඇත්තටම බයට. නමුත් හරිම සැහැල්ලු. මම ඇත්තටම මාධ්‍ය ඇතුලේ හරියට සීමා මායිම් නොදැන පටන් ගත්ත ගමනකට මාව හරි විදිහට යොමු කරේ එතුමා තමයි. ඉතින් දවසක් ආවේ නෑනේ වැඩසටහනට. ඔව්. ආවිල්ල නැතුව තනියෙන් වැඩසටහන කරානේ. මතකද ඇවිල්ලා කිව්වා එදා මේ ඉතින් හොඳට කරා මම නැති වුණත් මම ආයෙ එහෙම කරන්නේ නැහැ කියලා. හැබැයි ඒ අන්තිම දවස. එතනින් පස්සේ ආයෙ එන්න බැරි වුණා. එතුමාට එන්න බැරි වුණා. එදා එයා එතුමා මම මට ඒක සතුටක් තියෙනවා. මොකද එතුමා ලොකු සතුටක් ලබන්න ඇති. එයා මේ කියන්නේ මට කොයි වෙලාවකවත් මට මානසිකව දැනෙන්න දුන්නේ නැහැ මේ ඔයා තාම ඉගෙන ගන්න ළමෙක් ඔයා මේක දන්නේ නැහැ කියන එක. එයා කවදාකවත් පෙන්නුවේ නැහැ මට. එයා මාව නොදැනුවත් තමයි මාව හැඩගැස්සුවේ. මමත් කියවන්න ඕනේ, මමත් සම්පත් එකතු කරගන්න ඕනේ, මේකයි මේකේ මායිම මෙහෙමයි යන්න ඕනේ කියන එක මට වචන වලින් කිව්වේ නැහැ. හැබැයි මාව යොමු කරා එතනට. එතකොට ඒකේ මං හිතන්නේ එතුමා සතුටට පත් වෙච්ච දවස තමයි මම තනියෙන් වැඩසටහන කරපු දවස. දැන් අද වගේ නෙමෙයි, එදා මහජන සම්පත දිනුම් අදිනකොට පැය භාගයක් තිබුණා. මං හිතන්නේ ටිකට් පතක් තිබුණත් නැත්තත් හැමෝම බැලුවා ඒ වැඩසටහන. මොකද ඒක නිසා. ඉතින් එදා ඉඳලා අද වෙනකන් මම ඉන්නවා රැඳිලා මෙතන. අදත් මම
මහජන සම්පත වැඩ කරනවා. මම හිතන්නේ වසර 30 34 වෙනි වසර දැන් මේ ආරම්භ වුණේ. ඉතින් ඒකත් ලොකු සතුටක්. මේ ජීවිතේ සතුට දුක දෙකම තියෙනවා පුතා. ඒ ලැබිච්ච අත්දැකීම් තමයි අපි අද කවුද කියන එක හදලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ නිසා දැන් ඔයා අද ආවා මේ පිටපත අරන් ආවා. ඔයා ආවේ ලොකු බලාපොරොත්තුවකින් සතුටකින්. ඔයා මේ කතන්දර අහලා බිඳ වැටුණා කියලා හිතන්න එපා. මේ ඔයා ඔයාට මේ ලැබෙන ලොකු අවස්ථාවක්. ඔයා මේක ඇතුලේ සියලු දේවල් දැනගෙන මේකට එන්නේ. ඒ නිසා සතුටෙන් යන්න. මේ පිටපත විතරක් නෙමෙයි තව ලොකු මේක ඇතුලේ වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක මට දැන් ඉගෙන ගත්තා කියන සතුට තියාගන්න මේක කරන්න පුළුවන් අපිට. කතාවක් තියෙනවනේ දැනගෙන බහින එක හොඳයි කියලා ඕන වැඩකට. ඕන වතුරකට බහින්න කියන්නේ දැනගෙනනේ. අපි මේ මෙහෙම කතාවක් ඇහුවොත් මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල වැඩිපුරම අත්තම්මාගේ භූමිකාව. මට ඉන්නවා චූටි මිනිපිරියක් මාස දෙකක සහ අවුරුදු 4ක චූටි පුතෙක්. ඒ කියන්නේ ඔබේ දරුවන්ගෙන් අහිමි වෙච්චි. මට ඇත්තටම දැන් පස්සට හිතනකොට දැන් මේ දෙන්න දිහා බලලා මම ගොඩක් අහලා තියෙන දේවල් තමයි මේ පුංචි කලකිරීමක් තියෙනවා. ළමයි දෙන්න පොඩි කාලේ ඒ දෙන්නත් එක්ක ගැවසුණු කාලේ බැරි වුණා. ඇත්තටම දැන් ඒක තේරෙන්නේ නැහැනේ අපි තරුණයි. එතකොට මේ ශේෂ්ත්‍රෙත් අපි කාර්ය බහුලයි. එතකොට ඒවා දැන් තමයි තේරෙන්නේ. දැන් මේ පොඩි දෙන්නත් එක්කලා ඉන්නකොට තමයි තේරෙන්නේ ඒ මගේ පුතාලා දෙන්නගේ චූටි කාලේ ගොඩාක් දේවල් මට මගේ හැරිලා තියෙනවා. ඒගොල්ලන්ටත් මගේ හැරෙන්න ඇති. දැන් ඒගොල්ලෝ ඒක දන්නෙත් නැහැ. දැන් මගේ පුතාලා ඒගොල්ලන්ගේ දරුවන්ට දෙන ආදරයයි ඒගොල්ලන්ට දෙන කාලයයි ඒ දුව ඒගොල්ලෝ දරුව වෙනුවෙන් දෙන කාලයයි එක බැලුවාම අපි මම දීලා නැහැ ඉච්චර කාලයක් මගේ ළමයින්ට. අපි දීලා තියෙන්නේ මේ රටට නිර්මාණ කරන්න මාධ්‍ය වැඩ කරන්න තමයි අපි දීලා තියෙන්නේ. මම හුඟක් තැන්වල කියනවා හැමෝටම මේ වැරද්ද කරන්න එපා කියලා. පොඩි ඇතෙක් ඉද්දි මතක් වෙන්නේ නැද්ද අර පුංචි කාලේ නුවර ඉන්න කාලේ ගස් උඩ නගින්න පොඩි ආසාවක් තිබ්බා. තියෙනවා ගස් උඩ. අපි හැදුනේම ගස් උඩ තමයි. ඒ කියන්නේ ඇත්තටම මට මතකයි ඔය වනරාජා චිත්‍රපටිය තිබිච්ච කාලවල අපි පොඩි. හැබැයි එතකොට අපේ වත්තේ තිබුණා මේ ලොකු ගස් කජු ගස් කොස් ගස් තිබුණා. මේ අපි හිටියේ මහරගම පන්සල පාරේ. ඒතර ඒ පන්සල පාරේ ඉඳන් හෝමාගමට යනකම් මේ වෙලා ඉන දිගේ වතු නూరుත් එක්ක තියෙන සම්බන්ධය. නూరుනේ මම 60 තමයි ඉපදුනේ. 60 තමයි ඉපදුනේ. එතකොට මම නూరుටයි කී කෙනෙක් අම්මලා හේ. නමුත් මම පොඩි කාලේ හැදුනේ කොළඹ කොහමටත් තාත්තා රැකියාව කරේ කොළඹ හින්දා අපි මහරගමට මේ පදිංචියලා හිටියේ. ඉතින් ඒ වත්තේ දිගේ ගස් තිබුණා ලොකුවට. එතකොට ගස් දිගේ තමයි මේ දිගටම එනවා. මෙහෙට එනකම් එනවා ඉස්සර අපි. මහරගම පන්සල පාරේ ඉඳන් මේ කජු ගස්වල ලනු ගැට ගහලා ඒ ලනුවෙන් ඒ ගහට ඒ ලනුවෙන් වන ඒවා කියන්නේ හරි නිදහස් ලබන කාලයක් තිබිලා තියෙනවා. මාළු අල්ලලා තියෙනවා වතුර දිගේ ගිහිල්ලා දියබරි ඕන තරම් අහුවෙලා තියෙනවා ගවුමට. ඒ වගේම ඒ කියන්නේ හරිම පරිසරයත් එක්ක තිබිච්ච ළමං කාලයක්. හැබැයි දැන් අපිට ගේ ඉස්සරහ මේ වෙල තිබුණාට මේ දරුවන්ට දැන් මේ වෙලකට බහලා නිදහසේ මඩපා ගන්නවත් අවසරයක් නැහැනේ. ඔබ දන්නවා අපි අද කතා කරේ කාත් එක්කද කියලා? ඒ රේණුකා බාලසූරිය මහත්මියත් එක්ක කතා කරේ. මම ඔබතුමියගෙන් අහන්නේ නැහැ, ප්‍රේක්ෂකගාරයෙන් අහනවා. තවදුරටත් මෙතුමිය සිනමා නිර්මාණ කරන්න අවශ්‍යද මේ රටට, අවශ්‍ය නැද්ද කියලා? මම හිතන්නේ අපි ඒක ප්‍රේක්ෂකයට බාර දෙමු. එහෙම නේද හොඳ? අපි හැදුවත් ප්‍රේක්ෂකයා අපිව අතාරින්නේ නැහැ. ඒක හොඳටම මට විශ්වාසයක් තියෙනවා. මෙතන ඉන්නේ ප්‍රේක්ෂකයා හින්දා.